आयोवान कालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख आसियत रात्रि प्रवृत्ति विकाशाय में मम कविंदु विजयवर्धन प्रथम सिरास्ताल पुद्गल एकराशवीम सीमा कर्मीन विशेष गैसट निवेदन निदहा श्रीलंका भी हेत्ते हायवन आयवय हिट वासर हेत्ते अटकट पसु दुष्कर्म आयवय बर एमती बैसिल पीट आयवय कियान्न पेर आयवयेन गुरु वेटु गैटलुबट विसंदुम गैटलुव विसंदीमट मैधियात्तु राज्य पार्श्वयांट अध्यापन एमती तुति पुदाई आंडुवट असीमित बलयक दीमे पीडाव दैन जनतावट विंदिन्न सिद्ध वेला सजित कियाई जातिक आरक्षक विद्यायतने जनपति अतिन विवृत करे प्रतिक्षेपित पोहरणव लंकावट गन्ने नैति बवट एमतिट प्रतिज्ञा दिय हैकि दै अधिकरणय प्रश्न कराई बेल्लेन अल्ला नव पिटत किरीमट जनपति कटयुतु कल युतुई नामल करुणारत्न पवसाई अली एन वेलाव दैनगन्न वन अलिन्गेन दुरकथन अंक इल्लन्नत सिद्ध वेला प्रदेशवासीन्गेन चोदना රැල්ලට බය නම් වැල්ලට එන්නේ නැහැ කිව්ව හරින් සීඅයිඩීට බය වෙලා රෝහල් ගත වුණා සරත් හරින්ට කියයි මම නම් නිලියෝ කාටවත් ඇඳුම් අරගෙන ගිහිල්ලා නැහැ හරින් සරත්ට කියයි ස්ලිට් යලි මහපොළ යටතට පත් කිරීම ගැන ඇමති මණ්ඩල ස්ථාවරයේ දැනුම් දීමට නීතිපති කල්ලිල්ලයි ප්‍රථමයෙන් දේශීය පුවත් අපේ රටේ අයවැය ඉතිහාසයේ වසර 68කට පසු අභියෝගාත්මක දුෂ්කරම අයවැය වගකීම ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ කරපිට පැවරී තිබෙනවා. බැසිල් රාජපක්ෂ ඇමතිවරයාට ඇති බරපතල අභියෝගය කුමක්ද? ජනතාව හෙට ඔහුගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? ගෙවුණු ලෝක ඉතිහාසයේ තුල බරපතලම දුෂ්කරම කාලවකවානුව 1950 දශකයේ ලෙසයි සඳහන් වන්නේ. විශේෂයෙන් ලෝකේ පුරා ඇති වූ ආහාර හිඟේ නිසා සියලු රජයන් බරපතල අර්බුදයන්ට එදා මුහුණ දුන්නා. එදා ලෝකේ සමහර ආණ්ඩු ආහාර අර්බුදයේ පදනම් කරගෙන බිඳ වැටුණා. 1953 දී අපේ රටේ මුදල් ඇමතිවරයා වූයේ ජේ.ආර්. ජයවර්ධනයි. එදා ඔහුට 725ට තිබූ හාල් සේරුව 775ක් කරන්නට සිද්ධ වුණා. බොහෝ බහණ්ඩ මිල ඔහුගේ අයවැයෙන් වැඩි වුණා. එදා රජයේ බිඳ වැටෙන්න භාණ්ඩ මිල ප්‍රධාන ලෙස බලපෑවා. 1953න් පසු අපේ රට මුහුණ දෙන නරකම කාලවකවානුවයි මේ. විශේෂයෙන් සමස්ත ලෝකයේම ආර්ථික අර්බුදයක ගිලී පවතිනවා. ලෝක බලවතාවන ඇමරිකාවෙත් උද්ධමනය අවුරුදු 30කට පසු ඉහළම අගයකට ඇවිත්. ලෝක ඉන්ධන මිල දිනපතා ඉහළ යනවා. කොවිඩ් වසංගතය නිසා ලෝකේ පුරාම ආහාර සැපියුම් බිඳ වැටි ආහාර මිලද අහස උසට ගිහින් මෙවන විට අපේ රට බරපතල ඩොලර් අර්බුදයක පසුවනවා. අපට ඩොලර් ලැබුණු සංචාරක කර්මාන්තේ, ඇඟලුම් ක්ෂේත්‍රයේ, තේ කර්මාන්තේ ආදීහි බරපතල බිඳ වැටීමක්ද ඇති වුණා. ඒ අතරට පොහොර අර්බුදයත් එක් වුණා. ලෝකේ ණය ලබා ගන්න එකත් මේ අර්බුද හමුවේ ලේසි නැහැ. මොනවා කළත් අධ්‍යාපනයේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මුදල් වෙන් කරන්නම ඕනේ. ගත්ත ණයවලට පොලිය ගෙවන්නත් අවශ්‍යයි. මෙවන් අති දුෂ්කර අවස්ථාවකයි බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ පළමු අයවැය ඉදිරිපත් වන්නේ. මීට දශකයකට පමණ පෙර අයවැයකින් ජනතාව බලාපොරොත්තු වුණේම භාණ්ඩ මිල ඉහළ පහළ යාම. එහෙත් අද අයවැයකින් භාණ්ඩ මිලෙහි කරන්න දෙයක් නැහැ. කොහොම අඩු වැඩි කළත් මාෆියාකාරීන් Tamanට ඕන විදිහට මිල වෙනස් කරනවා. එහෙමනම් ජනතාව ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඇත්තටම මේ දීර්ඝ කාලින සැලස්මක් ක්‍රියාත්මක වෙනවා නම් තමයි හොඳ. දැන් තියෙන පවතින වාතාවරණයත් එක්ක හැම දෙයක්ම ගණන් වැඩි, මිල අධිකයි. ඉතින් මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුයි. අනේ ඉතින් ඒගොල්ලෝ මොනා කරයිද කියලා හිතා ගන්න බෑ පුතා. කීන දේ තමයි අපිට අදගෙන යන්න තමයි වෙලා තියෙන්නේ. රට පෙරට අපි වලට හරියට කරන්න කෙන කවුරුත් නැහැ. ඒකට වෙලා තියෙන දැන් හොඳ අවුරුදු පහකට හොඳට එක සැලස්මක් තියෙන්න ඕන. මේ හැමදාම ගැසට් පත්‍ර දාලා මෙවා කරොත් ඕක හරියන්නේ නැහැ නේ. ඒගොල්ලන් හොඳට හම්බු කරනවා. එතන මිනිසුන් ජනතාව දුක් වෙනවා. ඔව් බලාපොරොත්තු වෙන්නේ අයවැයදී පොඩ්ඩක් අර බැලන්ස් වෙන විදිහට තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ අයවැය ඉදිරිපත් කරාට ඒක මේ ක්‍රියාත්මක වෙනකොට හරියට මේ මේ ප්‍රතිඵල වෙන විදිහට නෙමෙයි යන්නේ. දීර්ඝකාලීන සැලසුමක් අපි දැන් හිතන්න ඕනේ මොනවද අපේ මේ කර්මාන්ත දැන් පහක් විතර අපි සිලෙක්ට් කරන්න ඕනේ. තේ කර්මාන්තේ අපිට ආදායම් ලැබෙන එකක්. ඇඟලොම් ආදායම් ලැබෙනවා. ඊට පස්සේ දීවර ඒකේ සම්පතක් තියෙනවා. එහෙම මේ කියන්නේ සිලෙක්ට් කරන්න දැන් এডুকেෂන් හබ් එකක් වගේ කරන්න පුළුවන් ලංකාවේ. ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා කොච්චරවත් අපි දැන් බ්‍රේන් ඩ්‍රේන් එක රිවර්ස් කරන්න ඕනේ. ඩ්‍රේන් එක රිවර්ස් කරන්න පුළුවන් ආයයක් ගේන්න පුළුවන් නම්
හරියටම හරි බඩු මිල අඩු කරලා පඩිය වැඩි කරන්න ඕන මිනිසුන්ට ඉතින් කිසිම සාහනයක් නැ පොඩි පොඩි පැලස්තර හරියන්නේ නැ මගේ හිතන හැටියට පොඩි පැලස්තරයකට හරියන්නේ නැ දිගු කාලීන විසඳුම් ඕනේ අර ඒගොල්ලන්ගේ තිබුණ ඉන්න හිතෙන රටක් කියලා දැන් යන්න හිතෙන රටක් පුළුවන් තරම් මිනිසුන්ගෙන් ගන්න තමයි බලන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික ගෙදර ගියා නම් ඔක්කොම හරි ඉස්සර රුපියලට ටොපියක් හරි ගන්න පුළුවන් දැන් පුළුවන් රුපියලකට ටොපියක්වත් ගන්න ටොපියක් තිය අඩු ගන්න ඉන්දි කට්ටක්වත් ගන්න බැ ඉන්දි කට්ටකුත් දැන් රුපියල් 2ක්ද 3ක්ද වෙනවා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දෙනුම් දෙනතුරු වසා දමා තිබෙනවා. නායාම නිසා ඇති වූ අවහිරතා ඉවත් කරමින් තිබෙන බවයි වාර්තා වන්නේ. දින කිහිපයක් පුරා ඇති වූ ආපදා තත්ත්වය නිසා මියගිය සංඛ්‍යාව 25 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින අයාපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් නායෑමට ලක් වූ පහළ කඩුගන්නාවෙන් වසා දැමුණු කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නැවත දෙනුම් දෙනතුරු වසා තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සියතට ප්‍රකාශ කළා. ආපදා කළමනාකරණ ඒකකයේ ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය බොහොවිත්‍යා හා පතල් කාර්යාංශයේ ඇතුළු නිලධාරීන් පැමිණ අදාළ ප්‍රදේශය ආශ්‍රිතව පවතින තත්ත්වය නිරීක්ෂණය කළා. रेल पार्ट यटीन थी गलपोत महामार्ग तीन पस्तुट वतुरपार वतुरपार पस्तुटीन निर्देश නාවලපිටිය පූඩලු ඔය ප්‍රධාන මාර්ගයේට පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු තවදුරටත් එන හිට ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රත්නපුර වේවැල්වත්ත නච්චියවත්ත හේනේ කන්ද කොටසක් අද උදෑසන ණය ගොස් තිබෙනවා. අද උදෑසන පැවති අධික වර්ෂාවත් සමග කොටදිනියාව පල්ලේගම මාර්ගයේ මහ ඔය හරහා ඉදිකර ඇති පාලමේ කොටසක් කැඩි ගොස් තිබුණේ මෙලෙසින්. දිවයිනට බලපා ඇති පීඩන අවපාත තත්ත්වය අද පස්වරුව වන විට තමිල්නාඩු වෙරළ තීරෙන් ඉන්දියාවට ඇතුළු වන බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ. බස්නාහිර වයඹ සබරගමු මධ්‍යම සහ උතුර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. හැබැයි දහවල් කාලය වෙනකොට සූර්යාලෝකය වැටෙන අවස්ථාවක් තියෙනවා. නමුත් වක්‍ර බලපෑමෙන් හින්දා ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ ඌව අම්පාර මඩකලපු වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් ඍජු බලපෑම තවදුරටත් අපි බලාපොරොත්තු වෙන්නේ මුහුදු තීරවල. ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරුණා. මේ ශ්‍රී ලංකාවේ දිගු කාලීන අවශ්‍යතාවයක් බවයි විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ. ජාතික ආරක්ෂක විද්‍යායතනය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාතින් විවෘත කෙරුණා. එහි ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා අධ්‍යන පහසුකම්ද නිරීක්ෂණය කළා. අනතුරුව ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නිල වෙබ් අඩවියේ එළි දැක්වීම ජනාධිපතිවරයාගේ අතින් සිදු කෙරුණා. Establishment of the National Defence College in Sri Lanka fulfills a long felt need. Senior military officers who follow high level defence and strategic courses at the NDC will have the opportunity to assume senior command positions in the armed forces in the future, including even the positions of command. The National Defence College will attract senior military officers from other countries. රාජ්‍ය සම්බන්ධයෙන් ජනතාව කලකිරී සිටින බව තමන්ද දන්නේ යයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද ප්‍රකාශ කළා. අලුත් සඳහන බලාපොරොත්තුවක් ඇතිව එකතු වූ බව මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එයද පැවති වැඩසටහනකට එක් වෙමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධානත්වයෙන් අද විශේෂ ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැති දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නියෝජිතයින් මේ සඳහා එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මෙම සාකච්ඡාව පැවැත්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයට එකතු වෙන්න කැමැත්ත දක්වලා කියන देशपालन पक्ष की आराधना कला साक्षा
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වීම සඳහා සහෝදර පක්ෂවලත් එක්ක පැවැත්වෙන සාකච්ඡාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කටයුත්තයි දැනට කෙරෙන්නේ. දැන් ඔබතුමා ඉදිරි මැතිවරණ කොහොමද සූදානම්? මැතිවරණයක් නැහැ නේද ඔබතුමා? දැන් පොහොට්ටේ මේ මන්ත්‍රීවරණ ගැතුවරණ මේ පෙරහැර ඉල්ලගෙන කේස්ටියට පක්ෂය ඔබතුමා. මේ සම්බන්ධ හඳට බල්ලු බුරනවා හඳ පාත් වෙන්නේ නැහැ අපි ගමනක් යනවා ඒ ගමන දරා ගන්න බැරි විවිධ අඳ බාලයෝ විවිධ ප්‍රකාශ කරනවා අපි කතා කරපු දේවල් පිළිබඳ පිළිතුරු දෙන්නයි අවශ්‍ය වෙන්නේ රටේ සෑම ක්ෂේත්‍රයකම දූෂණය හා වංචාව සිද්ධ වෙලා තිබෙනවා රටේ බරපතල කළමනාකරණ ගැටලුවක් නිර්මාණය වෙලා තිනවා ශ්‍රී ලංකා නිදහස් පුජන සන්ධානයේ ප්‍රධාන පාර්ශවකරුවන් 15කට ආසන්න ගාණක් ඉන්න මේ සියලුම පාර්ශවකරුවන් සමග සාමූහිකව සාකච්ඡා නොකිරීම මේ විපාක අපි දකිනවා අපි කියනවා මේ විවේචනය කරන අයට නායකයා කිව්ව දේවල් නැවත විමර්ශනය කරන්න අධ්‍යක්ෂකීම් සහිත පිරිපුන් නායකයෙක් විදිහට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කිව්ව දේවල් විමර්ශනය කරන්න යන්න නැත්නම් උසල විසි කරන්න තරම් ඒගොල්ලන්ට තියෙන හැය මොකද්ද කියන එක අපි උත්තර දීලා තියෙනවා ඔබතුමා වෙනවත් තරම් කරන්න අපිට කාලේ අවකාශය විසින් තීරණය කරන දේවල් මේ ආණ්ඩුවත් එක දෙයට යන්න සූදානමක් නැද්ද ඔබතුමාලා නෑ අපි එහෙම තාම තීන්දු කළා නෑ මොකද්ද ගන්න තීන්දුව කියලා පක්ෂය තමයි තීන්දු කරන්නේ දැන් මේ ආණ්ඩුව කෙනෙක් ගොඩක් කලකිරෙන ඉන්නේ ගොඩක් ජනතාව ඔය කලකිරලා තියෙන බව දන්නවා බල නොකිය බලා බෙදනවනේ දැන් අපේ ඡන්ද 17 ලක්ෂ 10000ත් එක්ක අපි එකතු වුණේ ජනාධිපතිවරණේ කොටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන විශ්වාසය කියලා ඒක තුමා කිව්වේ නෑනේ මේ විශ්වාස කැඩීගෙන යනවද නෑ ඉතින් අපි බලනවා ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා තියෙන තත්ත්වයක් එක්ක සැලකිලිමත් වෙලා අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ආණ්ඩුවට අසීමිත බලයේදීමේ පීඩනය අද ජනතාවට විඳින්න සිදු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට එක් වෙමින් සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවයක් අද මිනුවන්ගොඩ නගර මැදදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ නොහැකියාව, රජයේ අදක්ෂකම, රජයේ දුර්වලතාවය මත මේ රටේ ජීවිත බේරා ගැනීමේ අරගලය අපිට දිනා ගන්නට බැරි වුණා. ඒ විතරක් නෙවෙයි පොඩ්ඩ බලන්න හැම දෙයකින්ම හැම ක්‍රමයකින්ම කසා ගන්නවා සීනි වලින් කසා ගන්නවා හොල්දෙන් වලින් කසා ගන්නවා සුදුරුණු වලින් කසා ගන්නවා මේ රටට අවශ්‍ය පොදු ජන ආණ්ඩුව ජනතා හිතයි සී ආණ්ඩුව මනුස්සකමට මනුෂ්‍යත්වයට මුල් තැන දෙන ආණ්ඩුව අද පාරිභෝගික ඇමතිවරයා පැත්ත පළාතට ගෙනාද ජනතාවට මුණ දෙන්න නෑ ඇයි වස්ත්‍රයක් අඳගෙන ඉන්නද ගොවියගේ දුක තේරෙන්නේ නෑ පම්පෝරි ගහන්නේ හැමදේම හොඳයි ගොවියා හොලින් ජීවත් වෙනවා මෙන්න මේකටමයි මිත්‍රවරුනි වෙන්නේ අසීමිත බලයක් ලබා දුන්නහම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදත් ඇමති සරත් වීරසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අතර උණුසුම් විවාදයක් ඇති වුණා ඒ පාර්ලිමේන්තුවේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියනවා සහරාන් හෂීම්ගේ බිරිඳ හාදියා කියලා තියනවලු එයාගේ ගෙදරදී බුද්ධ්‍යංශ නිලධාරීන් සහරාන්ව හමු වුණා කියා. එහෙම නොවේ නම් ඔප්පු කරන්න කියලා. මිනීමරු සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කියන මේ තැනැත්තිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ පහක් ලබා දී තිබෙනවා. ප්‍රකාශ තුනක් පාස්කු ප්‍රහාරයෙන් පසුව සහ ප්‍රකාශ දෙකක් පාස්කු ප්‍රහාරයට පෙර අම්පාරේ පොලිසියට පාපොච්චාරණයක් කර තිබෙනවා. ඒකේ පිටු 22ක් තියෙනවා. ඒ පාපොච්චාරණය. මේකේ කිසිම තැනක ආදියා කියලා නැහැ බුද්ධියංශ ඇවිත් එයාගේ ගෙදර සහරාන්ව හමු වුණා කියලා. හරින් ප්‍රනාන්දුට කියනවා පුළුවන් නම් පෙන්වන්න කොහේද ආදියා කිව්වේ කියලා බුද්ධියංශ ඇවිත් සහරාන්ව එයාගේ ගෙදරදී හමු වුණා කියලා. ආදියා CID එකට කට උත්තරයක් දෙනවා. ඒකේ තියෙනවා පිටු 102ක්. හරින් ප්‍රනාන්දුට අවශ්‍ය නම් CID එකට ඇවිල්ලා ඒ ලේඛනය බලලා සැක හැරගන්න පුළුවන්. බය වෙන්න එපා ඔබතුමාව අත්අඩංගුවට ගන්නෙ නැහැ. රැල්ලට බය නම් අපි වැල්ලට එනවා දහපු ඔබතුමා CID එකට කට උත්තරයක් ගන්න එන්න කිව්වම ගිහින් නවලෝකයේ මිතුණා කිසිම අවස්ථාවක ආදියා විසින් සාරාංශ බුද්ධ්‍යංශවල කිසිදු සම්පාද්‍යයක් තිබූ බව සඳහන් මේ නැති බව සනාථ කළ තිනවා බුද්ධ්‍යංශ විසින් මේ සාරාංශගේ ජාලයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව බලධාරීන් වෙත දන්වා තිබුණත් යහපාලන රජය කිසි දෙයක් කළේ නැහැ තිරසනාගේ මිනිස්සු වෙනස් වෙන්නේ මිනිස්සුන්ට පමණ ඉපදිච්ච භූමියට ආදරය කරන්න පුළුවන් බල්ලෙක්ට නරියෙක්ට හිවලෙක්ට බූරෙක්ට ඌරෙක්ට කවදාකවත් ඉපදිච්ච භූමියට ආදරය කරන්න බෑ ජාතික ආරක්ෂා පාව දුන්නොත් ඒකේ වගකීම බාරගන්න ලෑස්ති වෙන්න කියලා මහජන ආරක්ෂා මාත්‍රය හැටියට සහරාන්ට පඩිගෙව්වයි කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැටබේ මහනුවර රාජෝපරණාවේ පිළිගත්තා. හේලිරබුක්කල්ල මැතිතුමා පිළිගත්ත පුවත්පත් සාකච්ඡාවක සහරාන්ට පඩිගෙව්වා. රත්පොස්සේකා මැතිතුමා මේ
පාර්ලිමේන්තුව කියලා තියෙනවා එතුමා හමුදාපති කාලේ කිසිම දවසක සහරාගේ සේවය ලබා ගත්තේ නැහැ ඒ සියල්ල ලබා ගත්තේ 2010 පස්සේ කියලා එතුමා පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා 2015 කට්ටියක් ගියා ISIS එක සමග ඒ අය ආවෑම් පස්සේ බුද්ධි අංශයෙන් ඒගොල්ල පිටිපස්සේ හිටියා ඒ කවුරුවත් මේකට සහභාගී වුණේ නැහැ දිගන සිද්ධිය ඇතු නැද්දි මම කිව්වා එදා අධ්‍යක්ෂකතුමාට නිලන්ත ජයවර්ධනට මේ අය මොකද්ද කරේ කියලා බලන්න මේ වැඩ කටයුතු ගැන අපිත් කිව්වා විභාග කරන්න පාර්ලිමේන්තුවේ පත් කරා තේරුම් කාරක සභාවක් කොමිෂමක් පත් කරා මොකද විශේෂයෙන්ම ඉන්දියාවේ මේ තොරතුරු ලැබුණාන් පස්සේ හතරවෙනිදා ඉඳන් මොකද්ද කරේ කියන එක මටවත් කිව්වේ නැහැ ඉතින් ඒක කඩාවැටීමක් विजयदास राजपक्ष දෙදාස් 16 දී රිපෝට් එකක් ගෙනල්ලා ISS සඳහා 35 දෙනෙක් ගිහිල්ලා තියෙනවා. හැබැයි තමුන්ගේ පැත්තේට පාවෙම කිව්වා බේසමේ කිඹුල්ලු දකින්න එපා කියලා. ඉතින් ඒ වගේ මේක ලඝු කරපු නිසා තමයි දෙපැත්තෙම ඒ ගියා ආණ්ඩු වෙච්ච අඩුපාඩු නිසා තමයි ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුණේ. හැබැයි අද අපිට වගකීමක් තියෙනවා ඒ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කරලා මිනිස්සු මැරුණා තුවා ලැබුවා ඒ අයට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කරනවා. නෞෆර් මෞලවි ඒ වගේම තමයි හජ්ජුර් රග්බාර් ගෆූර් මාස්ටර් කියන ඒ වගේ ප්‍රධාන 24 දිනකට විරුද්ධව දැන්ටමත් මහාධිකරණේ නඩු පවරලා තියෙනවා. ඒකට ට්‍රයල් ඇට් බා ඒ කියන්නේ මහාධිකරණ මිනිස්සු කරන 3 දිනෙකින් සමන්විත මණ්ඩලයක් දැන්ටමත් අනුමත කළා තියෙනවා. මොවුන් මේ මාසයේ සිට දිනපතා නඩු හාලා ඒ වින්දිතයන් නැත්නම් ඒ චූදිතයන්ට විරුද්ධව අපි කටයුතු කරනවා. ඒක නිසා කවදාකවත් අපිට කියන්න බෑ අපි මේ විමර්ශන කටයුතු ප්‍රමාද කරයි කියලා. දැන් තියෙන එක නීතිපති අතේ නීතිපති තමයි ඒ සම්බන්ධයෙන් නඩු उत्तर सभापति තාත්තව හම්පට්ට ගැහුවනේ දැනගෙන කිව්වේ නෑ කියලා. එතකොට දැන් මේ පොලිසියේ ඉයල කොළඹ බාරෝ හිටපු මේ ජේෂ්ඨ පොලිසියේ නිලධාරියා නිවාඩු ගිහිල්ලා පාස්කු දවසේ. මෙයා කොහොමද එහෙමනම් නිවාඩු ගත්තේ මෙච්චර බෝම්බයක් පත්තු වෙන්න තියෙන දවසක? දැන් පොලිසියට මේ තොරතුරු තිබුණානේ. සාදියා ගැන විශාල කතාවක් කිව්වා. මම ඔබතුමාට වග්කීමෙන් කියන කාඩිනල් උන්වහන්සේලා පියතුමන්ලා වතිකානුව ඔය සාදියාගේ විනාඩි 4ක රෙකෝඩ් එක අහලා තියෙනවා. මගේ ජීවිත තර්ජනය නිසා අට කියන්න බෑ රෙකෝඩ් එක කොතන තියෙන්නේ කියලා. ඒ රෙකෝඩ් එකේ තියෙනවා රෙකෝඩ් එකේ නැහැ කියමුකෝ සභාගත කරා පොලිස් වාර්තා කීපයක් හැබැයි පාස්කු කොමිෂමට දීපු වාර්තාව සභාගත කරන්නේ අපි කියන්නේ සම්පූර්ණ වාර්තාව සභාගත ගන්න අගමැතිතුමා කිව්වේ නැද්ද සහරාන්ලට බුද්ධියංශයට පඩි ගෙව්වයි කියලා බුද්ධියංශය කිව්වේ නැද්ද ඒතකොට සාදියා කියන ගෑණි දැකලා නැතුවද්ද බුද්ධියංශය උන්ව දැකලා ඇති ලංකාවේ අසාර්ථක මෙච්ච ඇමතිවරයෙක් හිට එතුමා රැල්ලට බය නම් වැල්ලට එන්නේ නැහැ කියමු මට එක එක ඒවා කිව්වා මම නම් බදුල්ලටවත් එහෙටවත් කොහෙටවත් දුන් අරන් නිලියන්ට දෙන්න ගිහිල්ලා නැහැ සාමාන්‍යයෙන් අයවැයට පෙර වැටුප් වැඩි කිරීම වැනි දෑ හෙළිදරව් කරන්නෙම නැහැ. නමුත් මෙවර අයවැයට පෙර ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම ඊයේ නිවේදනය කළා. ඒ අනුව වසර 24ක් පුරා පැවති ගුරු විදුහල්පති වැටුප් ගැටලුව හෙටින් අවසන් වනු ඇති. විෂමතා විවාද කිරීමට අයවැයෙන් හෙට වෙන්වන මුදල රුපියල් මිලියන 30,000ක්. ගුරු විදුහල්පති වැටුප් අරගලය අවසන් කරන්නේ හෙට අයවැයෙන් පසුව බවයි ගුරු සංගම් පවසන්නේ. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව වසර 24ක් පැරණි. මෙවරත් මාස ගණනක් පුරා ගුරු විදුහල්පති වැටුප් ගැටලුව ඇදි ගියා. අධීර කිහිපයක් යටතේ ගෙවීමට එකඟ වීම නිසා ගැටලුව දිනපතා උග්‍ර වුණා. නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත්, අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ගුරු විදුහල්පති සංගම් අතර ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව වැටුප් ගැටලුවට විසඳුම් ලැබුණා. ඒ අනුව හෙට අයවැයෙන් ගුරු වැටුප් ගැටලුව විසඳීම සඳහා රුපියල් මිලියන 30,000ක් වෙන් කෙරුණා. අයවැයකට දින දෙකකට පෙර ගැටලුවකට එවන් විසඳුමක් ලබා දුන් විශේෂී අවස්ථාව මෙයයි. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජයේගත් මෙම තීරණයට නිවේදනයක් නිකුත් කරමින් සිය ස්තුතිය පළ කර තිබෙනවා. මෙවන් අසීරු අවස්ථාවක වැටුප් වැඩි කිරීම ඔහු සිය නිවේදනයෙන් අගය කර තිබෙනවා. මේ අතර අද ගුරු සංගම් මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේක මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු ලබාගත් ජයග්‍රහණය. ඉතින් පැහැදිලිවම අපි බලාපොරොත්තු වෙනවා අයවැයේදී මේ කතා කරපු දේවල් භාවිතාවට නැගෙයි කියලා. අරගල එකක්වත් අවසන් නැ නිසා අකුරට වැඩ කිරීමේ මේ අපේ
වෘත්ති අරගලය හෙට දවසේ පාර්ලිමේන්තුවේ ඒ අයවැය යෝජනාවත් එක්ක අපි සඳුදා වෙනකොට ප්‍රකාශයටපත් කරනවා ඒක තව දුරටත් ඉදිරියට ගෙනියනවද නැත්නම් මේක අපි අත්හිටුවනවද කියන කාරණා ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම ඉල්ලා පැවති උද්ඝෝෂණයකදී දෙනියයේ ගුරුවරියක් මිය ගියා හෘද සත්කමකටද භාජනය කර තිබූ ඇය මිය ගියේ හෘදයාබාධයක් හේතු වෙනුයි ඇගේ දේහයට ගුරු විදුහල්පති සංගම් නියෝජිතයින් අවසන් ගෞරව දැක්වුවා චීන පොහොර නෞකාව මෙරටට ඇතුළු කරගන්නේ නැති බවට ඇමතිවරයාට ප්‍රතිඥාවක් ලබා දිය හැකිදයි අධිකරණය අද ප්‍රශ්න කර සිටියා. ආනයනික පොහොර සහිත චීන නැව සම්බන්ධයෙන් විශේෂ අමාත්‍යවරයාට ප්‍රතිඥාවක් දිය හැකිදයි අධිකරණය අද ප්‍රශ්න කළා. එම නෞකාව ලංකාවට ඇතුළු කරගන්නේ නැති බවට මෙම ප්‍රතිඥාව දිය හැකිද යන්නයි අධිකරණය ප්‍රශ්න කර ඇත්තේ. පෙත්සම් කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා කරුණු දක්වමින් සඳහන් කළේ පොහොර ආනයනයේ චීන ආක්‍රමණයක ප්‍රතිඵලයක් බවයි. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසා දෙසැම්බර් 8 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල රජයේ නීතිඥවරයාට නියෝග කළා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සඳහන් කළේ මෙම නෞකාව බෙල්ලෙන්නල්ලා පළවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි. ජනාධිපතිතුමෝ ඔබතුමා ගොවියගේ බෙල්ල කෙටියෙන් අල්ලන්න කතා කිරුවයි දා. ඉතින් බෙල්ල කෙටියෙන් අල්ලලා ඒ චීන නැව ආපහු යවන්න. දැන් ගොවිය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන අයට අපි මතක් කරන්න ඕනකම තිබෙනවා. දැන් පහුගිය කන්න ගණනාවක ගොවියට වගාවන්දි කිව්වේ නෑ. අපි හරිසන් ඇමතිලත් එක්කම මූණට මූණ සාකච්ඡා කිරුවා. ඔය අමරවිල ඇමතිලත් එක්ක දුමින්ද දිසානායකලත් එක්ක අපිම මූණට මූණ සාකච්ඡා කිරුවා ගියාණ්ඩු යටතෙත්. හැබැයි ඒ ගොවින්ටත් වන්දි කිව්වේ නෑ. සල්ලි බඳලා රක්ෂණේ වෙච්ච ගොවින්ටත් වන්දි කිව්වේ නෑ මේ දෙගොල්ලම. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගිරිතලී වාරි ව්‍යාපාරයේ ගොවින්ට කාබනික පොහොර බෙදා දීම ආරම්භ වුණා. කුඹුරු අක්කර 5832කට අවශ්‍ය පොහොර නිකුත් කිරීමට නියමිතයි. මේ අතර උතුරු තරුණ පිරිස කෘෂිකර්මාන්තයට යොමු වන්නේ නම් ඊට අවශ්‍ය ඉඩම් හා ආධාර දීමට තමන් සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එල්ටීටී සංවිධානයට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වූ පිරිසක් හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් අවසර දී ඇති ක්‍රියාකාරකම් හැර පුද්ගල ඒකරාශී වීම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පුද්ගල ඒකරාශී වීම තුලින් යළිත් කොවිඩ් රැල්ලක් ඇති විය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යාසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ දැනට නිරෝධායන සහ රෝග වැළක්මේ ආඥා පනතට සංශෝධන කීපයක් එකතු කළා තියෙනවා. ඒ පිළිබඳව තමයි සඳහන් වන්නේ. එතකොට අපි දැනට මගුල් ගෙදරකට නැත්නම් මරණ ගෙදරකට නැත්නම් අර විශේෂිත වූ කඩින පින්කමකට හෝ පල්ලියකට නැත්නම් අනිත් දේවස්ථානයකට අපි රැස් වෙන ප්‍රමාණයන් අපි නිර්ණය කළා තියෙනවා. ඒ සඳහා අපි අවස්ථාව ලබා දීලා තිනවා. නමුත් අපි වෙනත් පුද්ගල එක්රාශය වීමක් හෝ නැත්නම් රැස්වීම පැවැත්වීම සඳහා අපි මේ වනතෙක් අවසර ලබා දීලා නැහැ. එහෙම අවසරයක් අවශ්‍ය නම් ඔවුන් විසින් සීමක් හෝ ඒ පුද්ගල ඒකරාශී වීමක් පිළිබඳව අපගෙන් අවසරය ලබා ගත යුතුයි. ඒක තමයි මේකේ අදහස් කරන්නේ. මේ නැවත වාරයක් රෝගීන්ගේ වැඩිවීමක් දකින්නවා. ඉතින් ඒ නිසා මේ තවදුරටත් අපි මේ පිළිබඳව සැලකිලිම නැතුව කටයුතු කරොත් අපිට අනිවාර්යෙන් තවත් රැල්ලක් ඇතිවීමේ අවදානම තියෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 19ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,927 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ප්‍රංශය කොවිඩ් වෛරස ව්‍යාප්තියේ පස්වන රැල්ල අභියසට ළඟා වී ඇතැයි එරට සෞඛ්‍ය ඇමති ඔලිවියල් බේරන් මහතා පවසනවා. අසල්වැසි රටවල් කිහිපයක්ද කොවිඩ් වෛරස ව්‍යාප්තියේ පස්වන රැල්ල අභියස සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. වෛරස ව්‍යාප්තිය දිනෙන් දින වේගෙන් ඉහළ යන බවයි සෞඛ්‍ය ඇමතිවරයා මාධ්‍ය හමුවේදී පවසා සිටියේ. ගෙවුණු පැය 24 තුළ ප්‍රංශයෙන් නව රෝගීන් 11,883 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ සුරතල් සුනකයෙකුගෙන් කොරෝනා වෛරසය හඳුනා ගැනීමට හැකි වූ බවයි එරට සත්ව හා සෞඛ්‍ය ඒජන්සිය පවසන්නේ. මේ සුනකයාට වෛරසය බෝ වී ඇත්තේ සුනකයාගේ ස්වාමියාගෙන් බවයි හෙළිදරව් වී ඇත්තේ. සුනකයා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුනකයින් ආසාදනය වන්නේ ඉතා අඩුවෙන් බව පවසන බලධාරීන් සුනකයාගෙන් මිනිසාට වෛරසය බෝවන බවට කිසිදු සාක්ෂියක් නැතැයි ප්‍රකාශ කළා. සතුන් සුරතල් කිරීමට පෙර පවා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසටයි බලධාරීන් ඉල්ලා සිටින්නේ. එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යසාධක බලකාය අහෝසි කරන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්ුණා. එය සංවිධානය කර තිබුණේ අලුත් පියාත්පත් සංවිධානයයි.
එක් රටක් එක් නීතියක් යටතේ හිතු මතේ පුද්ගලයන් නිදහස් කිරීමේ හැකියාවක් නැති බව විරෝධතාවයට එක් වූ පුද්ගලයන් ප්‍රකාශ කළා. එක් රටක් එක් නීතියක් කියලා වට මේ වත්මන් ආණ්ඩුව කරමින් ඉන්නේ ආණ්ඩුවේ ඉන්න හිතවතුන් මැති ඇමතිවරුන්ගේ යහපත සඳහා පමණක් නීතිය ඔවුන්ට අවශ්‍ය විදියට යොදා ගැනීම තියෙනවා කියන එක තමයි පැහැදිලිව පේන්නේ. දැන් අවුරුදු දෙකමාරක් වෙනවා කොටාවේ මහත්ය රටේ ජනාධිපති වෙලා. බැඳුම් කරේ පිළිබඳ මහා මොලකරුව දැන් කො පාත් කොහ ප්‍රහාරය පිළිබඳ මහා මොලකරුව කො ඉදිදු වංචාවක් පිළිබඳ ක්‍රියාමාර්ගයක් නැතුව එක රටක් එක නීතියක් වෙන සංකල්පයක් ගේන්න පටන් අරගෙන තියෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන්නේ දුබල දුප්පත් අපි වගේ ඉන්න පිරිසකට මිස ධනය බලයෙන් ඉන්න මිනිස්සුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අධිකරණ පුවත් කිහිපයක් කෙටියෙන් මාළඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය රජයේ භාරකාරීත්වයෙන් ඉවත් කර පුද්ගලයන් තිදෙනෙකුට භාර දී තිබුණා. එම විශ්වවිද්‍යාලයේ මහපොළ භාරකාර අරමුදල යටතට පත්කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මෙම පෙත්සම ගොනු කළා. මෙම පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ස්ථාවරයේ දැනුම් දීම සඳහා කල් ලබා දෙන ලෙස පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අද ඉල්ලා සිටියා. පෙත්සම යළි දෙසැම්බර් 1 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළා. 2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනගුම දෙපාර්තමේන්තුවට අයත් මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් එවක අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට චෝදනා එල්ල වුණා. රුපියල් 2.94 ලක්ෂයක් වියදම් කර ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමට එරෙහිවයි මෙලෙස ඔවුන්ට නඩු පවරා ඇත්තේ. මෙම නඩුවේ විත්තිකරුවන්ට අදාළාදී චෝදනා ඉවත් කරගන්නේද නැද්ද යන්න තීරණය නීතිපතිවරයා අද දින දැනුම් දෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් මෙම නඩුව සම්බන්ධයෙන් තවත් සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගෙන් සාක්ෂි විමසීමට ඇති නිසා නඩුව තවදුරටත් විභාග කරන බව නීතිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතායි. පසුගියදා මහභාගයේ සිදු වූ රියානුතුරින් තුවාල ලබා රෝහල් ගත කර සිටි 17 හැවිරිදි පාසල් සිසුවාද අද ජීවිතයෙන් සමුගත්තා. පසුගියදා වැලිසර මහභාගයේ ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු පැදවූ ජීප් රථයක් අනතුරට පත්වීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පාසල් සිසුවෙකු බරපතල තුවාල ලැබුවා. එම අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවාද අද දින ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ජිනිදු අකලංක නැමැති 17 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්. ඔහු පවුලේ එකම පුත්‍රයයි. මේ අතර අනතුරට ලක් වූ ජීප් රථය පැදවූ 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා. අලිමිනිස් ගැටුමේදී සමහර නිලධාරීන් හරිම උදාසීනයි. අලීන් ගම්වදින එක නතර කරන්න උත්තර හොයනවට වඩා වනාලි ගම්වදිනකොට දුරකථන ඇමතුම් දෙන්න කියලා කියන නිලධාරීනුත් ඉන්නවා. වනාලි කරදරින් දුක් විඳින ජනතාව පවසන්නේ තමන්ට දැන් වනාලීන්ගේ දුරකථන අංක ඉල්ලා ගන්න සිද්ධ වෙලා ඇති බවයි. අලි මිනිස් ගැටුමට පේනතෙක් මානයක විසඳුමක් නැති බවයි පීඩාවටපත් ප්‍රදේශවල ජනතාව පවසන්නේ. හොරවපතාන වනාලි උවදුරෙන් බරපතල ලෙස පීඩාවටපත් ප්‍රදේශයක්. ගෙවුණු වසර තුළ පමණක් මේ ප්‍රදේශයේ මිනිස් ජීවිත 10ක් පමණ වනාලි පහර දීමෙන් අහිමි වුණා. විශේෂයෙන් හොරවපතානේ 124 තුලානේ ගම්මහේගේ වැව ජනයාට ජීවිත පමණක් නොව සිය දේපලත් විශාල ලෙස අහිමිව තිබෙනවා. ඊයේත් වනාලි පහරදීමක් නිසා එක් පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ. හොරවපතාන ප්‍රදේශයේ ඉදිකර ඇති වනාලි සුරකුම් මධ්‍යස්ථානය තම ජීවිතවලට බරපතල තර්ජනයක් වී ඇති බව මේ ජනතාව පවසනවා. අලි ගම්වැදීම වළක්වන්න විදුලි වැටක් ඉදිකරනවා තියා අලි වෙඩිවත් ලැබෙන්නේ නැති බවයි මේ ජනතාවගේ චෝදනාව. දහදුක් විඳලා ලබා ගන්න අස්වැන්නවත් රැක ගන්න මේ ජනතාවට අද බැරි වෙනවා. ඒගොල්ලෝගේ කතාව මොකද අලියා එන වෙලාව කියන්නලු අපිට පුළුවන් ද වෙලාවක් කියන්න ඒකෝ අලියාගෙන් අර කිව්වාගේ ෆෝන් නම්බර් එක්කම අපිට ඉල්ල ගන්න වෙන්නේ අපි මේ රට එනවා කියලා අලියා අපිට ඉන්න එක තාත්තා ඒ වෙන තාත්තා නැහැ මං තාම දින දින කාලා නැහැ මොකද තාම බෑ කවුද දෙකම නෑ ආබාධිකයි තාත්තයි
प्रमुख पेले वैद्य समूह प्रीमियर फिजिशियन सी नव शाखा हेल्थी लाइफ क्लिनिक लेस कोलंब हत धर्मपाल मावते दी ये दिन विवृत केरुना दर्वन वेनुवेन विशेषित ओ किड्स एंड टीन्स आयतने संभवनीय अमुत्तन रसक के सहभागित्वेन मेलेस श्रीलंका वेदी विवृत उने एहि पलमु शाखाव लेसई मीट वैद्य वरुण व्यापारिकीन सह माध्य आयतन प्रधानींद एक्व सिटिया अति नवीन ताक्षणिक उपकरण वलिन समन्वित मेम वैद्य मध्यस्थानेन अमेरिकावे विशेषज्ञ वैद्य वरुणगेद सहाय लबा गैनीमट हैकिवीम विशेषत्वय ताक्षणिक सह पहासुकम इता इहल तलयेक पैवतुनद श्रीलंकिकीन्ट दैरिय हैकि मुदलकट मे तुलिन सेवाव लबा गत हैकिवीम विशेषत्वय Our goal is really simple. Ultimate goal here is to make sure there is accurate quality patient care is delivered to the patient. That is our primary goal. Preservation of health is our duty. Ours is a small pediatric practice located in Dharmapala Mawatha, dedicated to care of children from birth. Our pediatricians are committed to providing a medical home and developing a trusting and interactive relationship with both your child and your family. Kids and Teens USA as one of the largest clinic operators in the state of California, Los Angeles, both adding their resources together will certainly do a world of good, especially to those who come here for services. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.